ආදරණීය ඔබ හැමදෙනාටම සුබ දවසක් වේවා අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මීට කලින් ඔයාට මම හඳුන්වලා දුන්න සක්සස් ලංකා කියන රීලෝඩ් ඇප් එකෙන් මුදල් උපයන්නේ කොහොමද කියන එක ගැන මේ ඇප් එකෙන් එදිනා ජීවිතයේදී අපට මුදල් ගෙවීමට සිදුවන බිල්පත් වගේම රීලෝඩ් වලට අපේම ජංගම දුරකථනය භාවිත කරලා නිවසේ ඉඳලම ඊටම පහසුවෙන් ගෙවීම කරන්න පුළුවන් මේ ගෙවීම් සියල්ලම ඊටම විශ්වාසනීය ලෙස බය නැතුව කරන්න පුළුවන් ඇප් එකක් මේක මම මාස 5ට වඩා ගණදෙනු කරලා ඒ අද්දකීම් එකයි මේ කරුණු ඔයාට මේ විදිහට කියන්නේ වීඩියෝ එකට යන්න කලින් පුංචි පණිවිඩයක් තියෙනවා ඔයාට කියන්න මේ වීඩියෝ එක ස්කිප් නොකර අවසන් වෙනතුරු බලන්න මොකද ඔයාට වැදගත්ම කරුණු ටික තමයි ඇතුළත් කරලා තියෙන්නේ ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයාගේ අදහස කමෙන්ට් එකක් විදිහට පහලින් දක්වන්න පුළුවන් ඒ වගේම අමතක නොකර මගේ channel එක subscribe කරලා මම ගේන අනිත් වීඩියෝත් ඔයාගේ ළඟට ගේන්න ගන්න කියලා ආරාධනා කරනවා හරි අපි මුලින්ම Play Store එකෙන් download කරලා තියෙන ඒ වගේම install කරගත්ත app එකට යමු ඔයා තවම Success Lanka app එකේ register වෙලා නැත්නම් මෙන්න මේ ඉහළින් පෙන්වන link එක click කරලා මේ app එකේ register වෙන හැටි කියලා දුන්න මගේ කලින් video එක බලන්න ඔයාට පුළුවන් ඊට පස්සේ මම දැන් කියන විදිහට මේ app එකෙන් මුදල් උපයන හැටි අපි බලමු හරි අපි දැන් මේ icon එක click කරලා Success Lanka app එකට පිවිසලා බලමු හරි ඔයා දැන් මේ අවිල්ල ඉන්නේ මේ Success Lanka app එකේ අපි පිවිසුණු ගමන්ම පේනන තිරයට ඉතින් මම ඉක්මනින්ම කතා කරන්නම් කොහොමද ඔයා මේ Success Lanka app එකෙන් මුදල් උපයන්නේ කියලා අපි මුලින්ම ඔයාට මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේම මුලින්ම ඔයා register වෙලා මේකට पेमेंट करे रुपयाल 1500 एक रुपयाल 500ක් නැවත ලැබෙනවා ඒ වගේම रुपयाल 1000ක් ආයතන විසින් මේ සේවා වෙනුවෙන් කපා ගන්නවා හැබැයි ඔයාට ඒ රුපියල් 1000 වෙනුවට ඕනතරම් මුදලක් ඔයාගේ උත්සාහය මත හොයන්න පුළුවන් කියන එකයි අද මේ වීඩියෝ එකදී නැවත නැවතත් කියන්න උත්සාහ කරන්නේ හරි ඉස්සල්ලාම් බලමු ඔයා register වෙලා ඔයා payment එක කරාට පස්සේ තමයි මේ app එක ඔයාට download කරගෙන පාවිච්චි කරන්න පුළුවන් මොකද එතකන් ඔයාට මේකේ ගනුදෙනුවක් කරන්න බෑ 1500 payment එක කරේ නැත්නම් ඊට පස්සේ අපි බලමු මුලින්ම ඔයාට මෙන්න මෙතන ඔයාගේ නම පෙන්නවා ඊට පස්සේ ඒ නම ගාව තියෙන logo එකකින් ගිහපුවාම ඔයාගේ විස්තර ටික ඔයා account එකට දුන්න විස්තර ටික බලා ගන්න පුළුවන් ඒක වෙනස් කරන්න පුළුවන් නම් අපි මෙතනින් පිවිසලා බලමු වෙනස් කරන්න වැඩි මං කියලා දෙන්නම් मेन मे विधि पीसुनाम वैट दिन पुला नम इवगेम ईडी नंबर ओया मेकट पावचिका दुन फोन नंबर इवगेम ओयागे इमेल नंबर सह ओया दुन वाट्सअप नंबर इट पस इत पहली अड़पेन इतना एट बैंक डीटेल के मे एपिंग उपयन मुदल अभी एक्व पुलवांग अपे बैंक अकाउंट इकट मार එහෙම නැත්නම් අපිට පුළුවන් අපි මේ පාවිච්චි කරන ඇප් එකේ බැලන්ස් එක විදිහටම තියාගෙන අපිට රීලෝඩ් එහෙම නැත්නම් බිල් පේමන්ට් කරගෙන යන්න. අපි එහෙනම් මෙතන අපි දෙන්න ඕනේ අපි බැංකු විස්තර ටික. එතන මෙන්න මෙතන ක්ලික් කරපුවාම මෙන්න මේ විදිහට ඔයාගේ ID නම්බර් එක, ඔයාගේ account එක, ඒ කියන්නේ ඔයාගේ බැංකු පොතේ තියෙන විදිහට නම, ඒ වගේම බැංකු නේම් එක විදිහට මෙතන බැංකු කෝඩ් අංකයක් දාන්න ඕනේ. ඒක ඔයාලට පුළුවන් ඔයා පාවිච්චි කරන account එක. එහෙම නැත්නම් ඔයාගේ බැංකුව බැංකුවට අදාළ කෝඩ් එක ගන්න පුළුවන් ඔයාට ඉන්ටර්නෙට් එකේ වෙබ් බ්‍රවුසර් එකෙන් සර්ච් කරපුවාම මේ විදිහට දැන් මෙතන මේ මම ඒ මගේ බැංක් එකට අදාළ කෝඩ් එක තමයි දාලා තියෙන්නේ. ඒ වගේම බ්‍රාන්ච් නේම් එක විදිහටත් එයාලා කෝඩ් එකක් තමයි එතන දීලා තියෙන්නේ. සහ අවසානයේ account number එක මෙන්න මේ විදිහට දාගන්න ඕනේ. අපි මුදල් ඉපෙවීමට කලින් අංක 1ට මෙන්න මේ බැංකු විස්තර සහ අපේ පෞද්ගලික විස්තර ටික අපි සූදානම් කරලා අප්ලෝඩ් කරගන්න ඕනේ. හරි අපි ආපහු මුලට යන්න. ඊට පස්සේ මම මෙතනින් ඔයාලට පැහැදිලි කරන්නම් ඔයා කොහොමද අලුතින්ම දැන් මේ ඇප් එක ඔයා අපි හිතමු ඔයා 1500 ගෙවලා ඔයා දැනට බිල් පේමන්ට් කරගෙන යනවා ඔයාගේ පෞද්ගලික බිල් ඔයාගේ පෞද්ගලික ඕනම රීලෝඩ් එකක් මේක ගෙවන්න පුළුවන් අපි කලින් මම වීඩියෝ එකදී කිව්වා ඒ හින්දා මම ආයෙ නැවත කියන්නේ නැහැ මෙතෙන්දී ඔයාට රවුටර් බිල් ඕන එකක් ගෙවන්න පුළුවන් ටීවී බිල් ඉන්ෂුරන්ස් කම්පැනි 18කට ඔයාට පේමන්ට් නැත වාරික ගෙවන්න පුළුවන් කරන්ට් වතුර බිල් ගෙවන්න පුළුවන්
එවැගේම ඔය easy cash m cash වගේ දේවල් finance company 14කට ඔයාලට වාර්ගික ගෙවන්න පුළුවන් මේකේ මේ app එක පාවිච්චි කරලා වගේම ඔය m taxi uber taxi uber eats සහ අනිත් web ikman.lk වගේ දේවල් සයිට් වලට අපිට payment කරන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් වටිනවා ඒ හින්දා මේ app එක. ඉතින් මේ app එක පාවිච්චි කරලා හොඳයි නම් තමයි ඔයා මේක මුදල් ඉපැයීම සඳහා තවත් යාළුවකට හඳුන්වලා දෙන්න ඕනේ. ඔයාට මේ ඇප් එක හොඳයි කියලා හිතනවා නම් මේකෙන් ඔයා විශ්වාසවන්තව ඔයා රීලෝඩ් දාලා බලන්න බිල් පේමන්ට් කරලා බලන්න මම මාස 5ක් මේක වැඩ කරලා තමයි ඔයාලට මේ අවිශ්වාසයෙන් මේක කියන්නේ මේක අපි මුදල් උපයන්න පුළුවන් විශ්වාසනීය ඇප් එකක් විදියට. ඇත්තටම ඔයා මුලින්ම මෙතන යාළුවෙක්ට ඉන්වයිට් කරද්දී මෙන්න මේ ඉන්වයිට් ෆ්‍රෙන්ඩ්ස් කියන තැන ඔයාට ලින්ක් එකක් හම්බෙනවා. මෙතන ක්ලික් කරපුවාම මෙන්න මේ විදියට මේ මෙතන තියෙන මගේ ලින්ක් එක. මම ඒක දැන් ඔයාට ඔයා මේ වෙනකන් රෙජිස්ටර් වෙලා නැත්තම් මම මගේ ලින්ක් එකෙන් ඔයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන් මේ ඇප් එකේ. ඒක මම පළවෙනි කමෙන්ට් එක විදියටත් ඩිස්ක්‍රිප්ෂන් එකෙත් මගේ ලින්ක් එක දාලා තියනනම් ඔයාලට මේ ආයතනයට නැත්නම් මේ ඇප් එකට ජොයින් වෙලා මේකේ මුදල් උපයන්න සහ ඔයාගේ පෞද්ගලික බිල්පත් ගෙවන්න නැත්නම් ඔයාගේ රීලෝඩ් එක ගෙදර ඉඳලාම පහසුවෙන් දාගන්න අවශ්‍ය නම් ඒ විදිහට රෙජිස්ටර් වෙන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි බලමු මෙන්න මේ ලින්ක් එක තමයි ඔයා කොපි කරලා යාළුවන්ට ඔයාගේ සෝෂල් මීඩියා පාවිච්චි කරලා WhatsApp එහෙම නැත්නම් Facebook එකේ සහ ඔය Telegram වගේ ඔයා ඒක ඊමේල් ඔයාට කැමති මාධ්‍යකින් ඔයාට ප්‍රයිවට් මැසේජ් එකක් විදිහට හරි ඔයා දන්න අඳුරන යාළුවන්ට මේ ලින්ක් එක ෂෙයා කරලා මේ ලින්ක් එකකින් එයා රෙජිස්ටර් වුණොත් ඔයාට මෙන්න මෙතනදී කියනවා කෙලින්ම ඒ කියන්නේ ඩිරෙක්ට් රෙෆරල් ලා ඔයාගේ ලින්ක් එක ක්ලික් කරලා රෙජිස්ටර් වෙන එක්කෙනෙක්ගෙන් ඔයාට රුපියල් 300ක පේමන්ට් එකක් නැත්නම් කොමිස් මුදලක් ලැබෙනවා මේ ආයතනයේ. ඒ විතරක් නෙවෙයි යාළුවනේ මේකේ ලෙවල් 8කට මුදල් ලැබෙනවා. මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මේ විදිහට. කලිනුත් වීඩියෝ එකේද කියලා දෙනවා. මේ වෙනකොට මෙන්න මේ විදිහට අද දවස වෙනකොට 29617ක් මේ විදිහට රෙජිස්ටර් වෙලා මේකේ මුදල් උපයනවා සහ බිල්පත් ගෙවාගෙන යනවා. එයාලා මේ වෙනකොට ලබාගෙන තියෙනවා මේ ආයතනයෙන් කොමිෂන් නැත්නම් කොමිස් මුදල් විදිහට 1,90,00,000. ඒ කියන්නේ කෝටි 2කට ආසන්න ප්‍රමාණයක් දැන් මුදල් මේ වෙනකොට අරගෙන තියෙනවා මේ 29617 දෙනා. මමත් ඇතුළුව. ඊට පස්සේ මේක ට්‍රාන්සැක්ෂන් ඒ කියන්නේ බිල් පේමන්ට් කරලා තියෙනවා මේ වෙනකොට කෝටි 27 මාරක. ඉතින් මෙන්න මේ වගේ වැඩකට තමයි අපි අත ගහන්නේ. මම ආයෙ පෙන්නන්නම් ඔයාට කොහොමද මේ ලෙවල් 8කින් හම්බෙනවා කිව්වනේ. මෙන්න මේ විදියට ඔයාගේ ලින්ක් එක යාළුවෙකුට දුන්නොත් මම කිව්වා රුපියල් 300ක මුදලක් ඔයාට ලැබෙනවා. අපි තුමු ඔයාගේ යාළුවාට ඔයා ලින්ක් එක දෙනවා. යාළුවා ඒකෙන් ඇඩ් වෙනවා. ඒ ඇඩ් වුණ වෙලේ ඉඳන් ඒ කියන්නේ ඇඩ් වුණ වෙලාවේ කියන්නේ එයා 1500ක් ගෙවනවනේ යාළුවා ඔයා වගේම 1500 බිල් පේමන්ට් එක කරලා 1500ක පේමන්ට් එක කරලා එයා රෙජිස්ටර් වෙලා ආයතනයේ ඒ මොහොතෙම රෙජිස්ටර් වෙන මොහොතෙම ඔයාට රුපියල් 300ක මුදලක් ලැබෙනවා. ඊට පස්සේ එයාගේ යාළුවෝ ඉන්නවනේ මේ විදිහට එයාගේ යාළුවෝ ගත්තොත් එහෙම එයාගේ යාළුවන්ගෙන් අපි හිතමු අර ඔයා එක්කෙනෙකුට විතරයි ඔයා දුන්නේ වාගේ ලින්ක් එක. එයා රෙජිස්ටර් වුණා. ඒකෙන් ඔයාට 1000 රුපියල් 300ක් ලැබුණා. එයා 1500 දැම්මට පස්සේ මතක තියාගන්න එයා 1500 දැම්මට පස්සේ ඔයාට රුපියල් 300 හම්බෙන්නේ. එයා රෙජිස්ටර් වුණා. ඒ කියන නමගම ඇතුළත් කරලා රෙජිස්ටර් වුණ පළියට අපිට රුපියල් 300 ලැබෙන්නේ නැහැ. මතක තියාගන්න යාළුවනේ. ඒක මගෙන් කීප දෙනෙම අහලා තිබ්බා. ඊට පස්සේ ඒ එක යාළුවාට නෝ හඳුන්වලා දුන්නේ. ඒ යාළුවා තව යාළුවෝ කීප දෙනෙක් ගත්තොත් එහෙම ඒ කියන්නේ එක්කෙනෙක් ගත්තොත් ඒ යාළුවගේ යාළුවෝ ගත්තොත් එයාට 200ක් හම්බෙනවා. ඒ කියන්නේ දෙවෙනි ලෙවල් එක. ඒ යාළුවා යාළුවෝ යට ලෙවල් එක තුන්වෙනි ලෙවල් එකට 100යි. ඊළඟ හතරවෙනි ලෙවල් එකේ යාළුවෙක් ආවොත් මේ මේ අපි ඉන්න ලින්ක් එකෙන් ආපු යාළුවන්ගේ යටින් යටින් එතකොට හතරවෙනි ලෙවල් එකේදී 50ක් හම්බෙනවා. පස්වෙනි ලෙවල් එකේ යාළුවෙක්ගෙන් 50ක් හම්බෙනවා. හයවෙනි ලෙවල් එකේ යාළුවෙක්ගෙන් 50යි. හත්වෙනි ලෙවල් එකේ සහ අටවෙනි ලෙවල් එකේ අයගෙන් එක්කෙනෙක්ගෙන් 25 ගන්න වාට ලැබෙනවා. මෙන්න මේ විදිහට යටර යට යටර මේ අපේ ගෲප් එකේ සල්ලි ලැබෙනවා එක යාළුවෙක්ගෙන් ඒ ඒ ලෙවල් වලට අනුව. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකත් මේ යටර 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 යනකොට ගෲප් විදිහට යනකොට මේකත් පිරමීඩ්ද කියලා සමහරට සැක හිතෙනවා ඇති. මොකද මම මේ උපයන ගැනනේ කියන්න හදන්නේ. ඇත්තටම මේක යාළුවනේ මම ඔයාලට සරලව කියන්නම් පිරමීඩ් නොවෙන්න එක හේතුවක් තමයි. හේතු දෙකයි තියෙන පිරමීඩ් වෙන්න නම්. එකක් තමයි ලොකු මුදලකට වටිනාකමින් අඩු මොකක් හරි භාණ්ඩයක් විකිණෙනවා නම් මේ වගේ ගෲප් එකක ඒක පිරමීඩ් ආකාරයේ ඒ කියන්නේ වංචා සහගත මුදල් ලිපීමක් විදියට රජයෙන් තහනම් කරලා තියෙනවා. අනිත් ක්‍රමය තමයි අපි මේ ආයතනයේ තැන්පත් කරන මුදලක් ඒ කියන්නේ මුදල තැන්පත් කරලා තියලා ඒකට අර ලොකු වෙන බැංකුවල සාමාන්‍ය බැංකුවකින් ලැබෙනවට වඩා ලොකු විශාල පොලියක් ගෙවනවා නම්
අන්න ඒකත් ආයතන මුදල් උපේමක් විදිහට තහනම් කරලා තියෙනවා ඒකත් පිරමීඩ් ක්‍රමයට ඇතුළත් වෙනවා හැබැයි මෙතනදී වෙන්නේ මතක තියාගන්න යාළුවනේ කණ්ඩායම් අලෙවිකරණය කියන සිද්ධිය තමයි මෙතන වෙන්නේ එතනදීත් මතක තියාගන්න මේකෙදී අපි තව යාළුවෙකුට මේ රීලෝඩ් ඇප් එකක් නැත්නම් බිල් පේමන්ට් කරන ඇප් එකක් තමයි දෙන්නේ මතක තියාගන්න මේක නිකන් බඩුවක් එහෙමයි විකුණනවා වගේ වැඩක් නෙවෙයි භාණ්ඩයක් විකුණනවා වගේ නෙවෙයි මේක අපි සර්විස් එකක් මේක බිල් පේමන්ට් කරගන්න පුළුවන් අතන මේක තනියෙන් පාවිච්චි කරන්න පුළුවන් මම මේ ඔයාලට අද වීඩියෝ කරන්නේ මුදල් උපයන එක ගැනනේ ඒකයි මේ ගැන කියන්නේ නැත්තම් ඔයාලට මුදල් උපයන්න ඕනේ නැහැ කියලා හිතන එක නෙවෙයි නම් ඔයාලට මේක තනියම පාවිච්චි කරන්න ඔයාගේ gedara bill ඔයාගේ යාළුවන්ගේ bill ඔයාගේ reload ටික ඕනම reload එකක් ඒව දාගන්න පුළුවන් මම කලින් කිව්වා වගේම ඕනම reload එකක් රුපියල් 48ට වැඩි ඕනම ලංකාවේ තියෙන මේ ඔය තියෙන connection sim connection ඕන එකට ඕනම රුපියල් 5000 10000 වුණත් මේක රීලෝඩ් දාන්න පුළුවන් ඔයාගේ account එකේ සල්ලි තියනවා. හැබැයි මෙතනදි මතක තියාගන්න අපි මේකේ සල්ලි දාගන්න ඕනේ මෙයාලගේ BOC සහ සම්පත් බැංකුවේ account දෙකක් තියෙනවා. ඒ account දෙකට අපිට ඕනම බැංකුවකින් සල්ලි දාන්න පුළුවන්. ඒ සල්ලි දාලා ඒ slip එක මේකට upload කරන්න ඕනේ. ඒ ගැන විස්තරය මම පළවෙනි වීඩියෝ එකේ පැහැදිලිව කියලා තියෙනවා. මම ඒක කිව්වයාලුනේ අපි මේක යාළුවන්ට හඳුන්වලා දුන්නේ නැත්තම් අපි රීලෝඩ් දාන bill payment කරන හැම රුපියලක් ගානෙම අපි මේ මේ ආයතනෙට අපි සල්ලි අපේ බැංකුවකින් ගෙවලා මේකට සල්ලි තියාගෙන ඉඳලා තමයි අපිට බිල් ගෙවන්න වෙන්නේ. හැබැයි ඔයා මේක යාළුවන්ට හඳුන්වලා දුන්නොත් හදර මතක තියාගන්න ඔයා මේක යාළුවන්ට හඳුන්වලා දුන්නොත් ඒ යාළුව තව යාළුවන්ට හඳුන්වලා දෙනවනේ මේ විදිහට ඔයාට කොමිස් මුදලක් මේක එකතු වෙනවා. එහෙතකොට ඔයාට ඒ එකතු වෙන කොමිස් මුදල සමහර විට රුපියල් 50000 සමහර අය රුපියල් 25000 සමහර අය රුපියල් 5000 6000 ඔයා මහන්සි වෙන විදිහට ඔයාගේ යාළුව වැඩ කරන විදිහට ඔයාට ඒ කණ්ඩායමේ ඔයාට කොමිස් මුදලක් මේ ආයතනයේ විසින් ගෙවනවා. මොකද මේක ගෙවන්නේ එකක් තමයි මේක කොහෙවත් යාළුවනේ TV ඇඩ් දාන්නේ නැහැ. පත්තරවල ඇඩ් දාන්නේ නැහැ. මේක අපි වගේ අය අතරින් තමයි ගෙවලා මේක එයාලා ප්‍රොමෝට් කරන්නේ. රීලෝඩ් ඇප් එකේ එයාලා හඳුන්වලා දෙන්නේ අපි හරහා. ඒ අපි හඳුන්වලා දෙනවට අපි මේක ප්‍රොමෝට් කරනවනේ යාළුවෝ හඳුන්වලා දෙනවනේ. අන්න ඒ වෙනුවට තමයි යාළුවනේ ඔය රුපියල් 300 ඉඳලා රුපියල් 25 යනකම් ලෙවල් 8කට අපිට සල්ලි ගෙවන්නේ. එහෙම නැත්නම් වෙන දෙයක් නැහැ. එහෙනම් ආයතන පාඩු ලබන්නේ. එහෙනම් මේක විශ්වාසයෙන් ගොඩනගාගෙන යන ඉතා ලස්සන බිස්නස් ප්ලෑන් එකක්. හරි ඊට පස්සේ මම පෙන්වන එකට බෑක් ඔෆිස් මෙතන තියෙනවා. බෑක් ඔෆිස් එකේදී තමයි අපිට දැනගන්න පුළුවන් මේ වෙනකොට අපි ටෝටල් ඈර්නින් කියලා තියෙනවා. මෙතන ඔයාලට පේනවා ටෝටල් ඈර්නින්ස් මේ වෙනකොට ඔයා මුදල් කොච්චර උපයා ගන්න තියෙනවද සහ ටෝටල් ක්ලේම් මේ වෙනකොට ඔයා ඒ උපයගත්තු සල්ලි වලින් කොච්චරක් අරන් තියෙනවද සහ මේ වෙනකොට විත්ඩ්‍රෝල් එක කියන්නේ දැනට ඔයාලට මේක ගන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ යාළුවෝ ඔයාගේ යාළුවෝ වැඩ කරලා ගන්න පුළුවන් විදිහට සල්ලි කොච්චරක් තියෙනවද කියලා. මම පටන් ගද්දිත් කිව්වා මාස 5ක් වෙනවා මම මේක පටන් ගන්න කියලා. හැබැයි මම මේක යාළුවන්ට හඳුන්වලා දුන්නේ නැහැ. මොකද මට විශ්වාසයක් නැතිව මේක කරන්න බැරි හින්දා. හැබැයි දැන් මම මේ ළඟකදී ඉඳලා මගේ යාළුවන්ට මේ අර පහුගිය ඔය වීඩියෝ එක මගේ හඳුනලා දුන්න නිසා තමයි මට මේනකොට රුපියල් 1200ක් මට ලැබිලා තියෙනවා. 4 දිනක් ඩිරෙක්ටර් අය 4 දිනක් සම්බන්ධලා තියෙනවා. මේ තියෙන යාළගේ විස්තර පහතින් මෙන්න මේ විදිහට යාළගේ විස්තර දිනවා පහතින් ඒ යාළා සම්බන්ධ වුණ දිනත් එක්කම තියෙනවා. හරිද? ඒ විස්තර අපිට මේකෙන් බලා ගන්න පුළුවන් මේ ඇප් එකේ. සහ ටෝටල් ක්ලේම් මම ඒ 1200 න් පාවිච්චි කරලා බිල් පේමන්ට් රීලෝඩ් ගෙවලා තියෙනවා. එහෙනම් ටෝටල් ක්ලේම් මම ඒ උපයපු මට ලැබුණු 1200 මම ක්ලේම් කරලා මම අරන් තියෙනවා. ක්ලේම් කරා කියන්නේ මම සල්ලි ගත්තා කියන එක. ඊට පස්සේ විත්ඩ්‍රෝවල් කියන්නේ දැනට මට ආයෙ මේ ඇප් එකෙන් ගන්න තව සල්ලි තියෙනවද කියලා. දැනට මට මේ වීඩියෝ කරන වෙලාවේ ගන්න නැති නේදන 0 විදිහට එක බින්දුවක් විදිහට තියෙනවා. ඊට පස්සේ මේ යටින් තියෙනවා ට්‍රාන්ස්ෆර් ටු බැංක් OF. යාළුවනේ ඔයාලට මෙන්න මේ විත්ඩ්‍රෝවල් කියන තැන සල්ලි තිබුණොත් ඔයාලට ගන්න තිබුණොත් එක්කෝ ඔයාලට පුළුවන් මෙන්න මෙතන කියන ටූ බැංක් නේද? මේ ටූ බැංක් කියන්නේ බැංකුවට ගන්න පුළුවන්. එතකොට මේ බැංකුවට ගන්න ඕන අපි විස්තර දාලානේ තියෙන ඇප් එකට. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. මෙතන ගන්න ගාන මෙන්න මෙතන ටයිප් කරන්න තියෙන්නේ. මෙතන අපි කොහොම රුපියල් අපිට ගන්න තියෙන්නේ 1000යි කියලා. මෙහෙම 1000යි කියලා ටයිප් කරලා සබ්මිට් කරන්න තියෙන්නේ. මොකද හැබැයි එහෙම සබ්මිට් කරන්න නම් මේ විත්ඩ්‍රෝවල් කියන තැන සල්ලි තියෙන්න ඕනේ. මෙතන දැන් මට නැති හින්දා මම මේක සබ්මිට් කරන්නේ නැහැ. බැංකුවට දාන්නේ නැත්නම් ඔයාලට පුළුවන් තවත් එකක් මෙන්න මේ ට්‍රාන්ස්ෆර් ඇප්. මෙන්න මේ විදිහට තෝරපුවාම ට්‍රාන්ස්ෆර් ඇප් කියන එක තෝරපුවාම මේ විත්ඩ්‍රෝවල් එක සල්ලි යනවා යාළුවනේ අපේ account එකේ balance එකට. දැන් මේ ඇප් එකේ balance එකට යනවා. හරි? ඒ ඇප් එකේ balance එකට ගියපුවාම අපිට පුළුවන් ඒ සල්ලි වලින් bill payment කරලා අපව අපිට අතර සල්ලි ගන්න පුළුවන්. බැංකු ගාන යන්න ඕනේ නැහැ සල්ලි ගන්න. කෙලින්ම යාළුවෝ අපේ කවුරු හරි bill දාන්න එන කට්ටිය නැත්නම් අපි ගෙවන bill ටිකට
සල්ලි හොයන්න පුළුවන් මෙන්න මේ withdrawal එකේ. මෙන්න මේ ක්‍රම දෙකෙන් මෙතකොට අපිට සල්ලි ගන්න පුළුවන්. තවත් ඔයාලට අපහදලි නම් මට comment එකක් විත් දාන්න මම ඒකට reply එකක් දෙන්නම්. වීඩියෝ එක දිග ගැස්සෙන හින්දා මම ආපස්සට යනවා. එතකොට ඔන්න දැන් මම ඔයාලට කිව්වා ඔෆිස් බෑක් ඔෆිස් එක ගැනත් විස්තර කිව්වා. මෙන්න දැනට මේ top up now කියන තැන උඩින් මේ තියෙන්නේ මගේ මේ වෙනකොට ඇප් බැලන්ස් එක. මෙන්න මෙතන තමයි අර ඇප් බැලන්ස් එක කියන තැනට එකතු කරොත් සල්ලි එකතු වෙන්නේ. දැනට මම මේ 1997ක් තියෙන මම බැංකුවට ගිහිල්ලා සල්ලි දාලා තමයි මම මේ තියාගෙන ඉන්නේ. මොකද මගේ බිල් ටික මගේ රීලෝඩ් දාගන්න. හරි මම ආපස්සට යනවා. top up history කියන්නේ මේකෙදී අපි මේ වෙනකොට අපි කොච්චර සල්ලි දාලා තියෙනවද මේකට තැම්පත් කරලා තියෙනවද කියලා. මොකද මම ගොඩක්ම මේකේ තියෙන සල්ලි තැම්පත් කරලා මම යාළුවෝට හඳුන්වලා දුන්නේ නැහැ. මුලින්ම මේ විදිහට මේ පේනවා ඔයාලට එක එක ගණන් මේ දිනත් එක්ක මම මේ සල්ලි දාපුවා. මේ 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 විදිහට සල්ලි දාලා තියෙනවා මම මේ account එකට මේ app එකට. ඔයාලට පුළුවන් සල්ලි උපයනවා නම් මේ විදිහට සල්ලි දාන්න ඕනේ නෑ. යාළුවෝන්ගෙන් අපි හඳුන්වලා දෙනවට සල්ලි හම්බෙනවනේ. එතකොට මේ app එකේ balance එක ඒ විදිහට පිරෙනවා. අපි බැංකුවට ගිහලා අපේ සල්ලි දාන්න ඕනේ නෑ. එතකොට අපිට නිකම්ම අපේ bill payment කරගන්න පුළුවන්. මේක ගැන තවත් විස්තර ඔයාලට ඕන නම් comment කරන්න මම දෙන්නම්. මෙතන video දිග ගැස්සෙන ඉඳන් මම ඉක්මනින් ඉක්මනින් කියන්න ගියේ. හරි මෙන්න මේ විදිහට මේ app එකේ වැඩ කටයුතු සිද්ධ වෙන යාළුවනේ. ඉතින් ඔයාගේ job එකත් එක්කම අමතර ආදායමක් වගේම ගෙදර ඉඳන් ඔයාගේ මේ කොරෝනා කාලේ රස්තිය අදු වෙන්න ඕනේ නැහැ. තවදුරටත් bill ගෙවන්න reload දාන්න කොහෙවත්. ඒ හින්දා ඉතින් මේ වාසිය ගමු. ඔයාලට register link එකක් මම දාන්නම්. ඔයාලට පුළුවන් ඒකෙන් register වෙලා තාම register වෙලා නැත්තම් වාසිය ලබා ගන්න මේ මේ විදිහට අමතර මුදලක් හොයා ගන්න පුළුවන්. එහෙනම් මම අද වීඩියෝ එකේ මේ විදිහට සමු ගන්නවා. ඔයාලට තවත් මොන හරි තීරණ නම් මගෙන් අහන්න මට comment එකක් දාන්න. මම ඒවට ඉක්මනින් උත්තර ලබා දෙනවා. සහ නැත්තම් තව වීඩියෝ එකක් කරනනම් ඔයාලගේ comment එක. හරි එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.